මොකද ඒ තලගුරු විහෙරේ ධම්මදින්න මහ රහතන් වහන්සේ කියන්නේ පින්වත්නි මේ ලංකාවේ වැඩ හිටපු මහා සංඝ නේතෘන් වහන්සේ නමක්. උන්වහන්සේට විශේෂ හැකියාවක් තිබ්බා භාවනාවෙන් සමහර අයට භාවනාව කරගෙන යනකොට එක එක දේවල් හිතෙනවා. එක එක දේවල් පෙනෙනවා. එක එක දේවල් කියනවා. ඊළඟට භාවනාවෙන් හිත සංසිඳෙනකොට රාගාදී කෙලෙස් හිතේ යටපත් වෙනකොට කෙනෙකුට හිතෙනවා මම රහත් වුණා කියලා. ඒකට කියනවා අදිමානය කියලා. ලංකාවේ ඒ වෙනකොට හිටපු අදිමානෙන් මාර්ගඵල ලැබුවා කියලා හිතපු බොහෝ දෙනෙක් ඒ කෙලෙස්ෙන් ඒ උපක්ලේශෙන් ගලවපු රහතන් වහන්සේ තමයි ධම්මදින්න මහරහතන් වහන්සේ. උන්නාන්සේගේ උන්නාන්සේට හරි හැකියාවක් තිබ්බා. දවසක් උන්නාන්සේ දැක්ක උන්නාන්සේ ඒ කාලේ හිටපු සංඝයාට අනුග්‍රහ කරපු සංඝ නේත්‍ර උන්නාන්සේ නමක් අරහත්ත්වයට පත් වෙලා කියලා හිතාගෙන ඉන්නවා. නමුත් රහත් වෙලා නැහැ. ධම්මදින්න මහරහතන් වහන්සේ දැක්කා. උන්නාන්සේ ගිහිල්ලා කතා කරනවා, ස්වාමීනි ඔබ වහන්සේ නම් සසරෙන් නිදහස් වුණා නේද? ඔව් ආයුෂ්මත්නි කිව්වා. කොච්චර කල්ද ස්වාමීනි? බොහෝ කලක් කිව්වා. ඉරිදි සම්පන්න ඇති නේද? අනේ සුළු දෙයක් ආයුෂ්මත්නි කිව්වා. අනේ පොකුණක් මවන්නකො ලොකු නෙළුමක් තියෙන. ලොකු නෙළුමක් පිපිච්ච පොකුණක් මැව්වා. ඊට පස්සේ කිව්වා, අනේ ඔබ වහන්සේත් නිකලෙස්නා මමත් නිකලෙස්නා. ඔය අපිට රාගාදී අරමුණු දැක්ක කියලා හිත සලිත වෙන්නේ නැහැනේව. ඔන්න අවුරුදු 16ක විතර ඉතාමත් රූප සෝභා සම්පන්න කෙල්ලෙක් ඔය නෙළුම් මල උඩ ඇඳුම් එහෙම කරගෙන නානවා මවන්ටකෝ කිව්වා. මැව්වා. මැව්වා තමයි. අර රහත් වෙලා කියලා හිතාගෙන ඉපු හාමුදුරන්ගේ හදවත පිච්චිල ගියා. හැබැයි ප්‍රඥාව තිබ්බ නිසා ඒ වෙලාවම දන ගැහුවා ධම්මදින්න මහරහතන් වහන්සේලාට. ආයස්මතුනි මට පිහිට වෙන්න කිව්වා. ස්වාමිනිය ඔය උපක්ලේශේ දුරු කරන්න කිව්වා. එහෙම භාවනා කළා. ඒ ආසනෙම අරහත්ත්වයට පත් වුණා. ඔය වගේ ගොඩාක් අය මොඳවලා තියෙනවා. ධම්මදින්න මහරහතන් වහන්සේට තිබ්බ තව විශේෂ හැකියාවක් තමයි උන්වහන්සේ බණ කියන්නේ වටාපත අතේ තියාගෙන. බණ කියනකොට උන්වහන්සේ දිව්‍ය ලෝකේ ගැන කියනකොට මිනිස්සු කට ඇරගෙන බලාගෙන ඉන්නවා. ඇයි පින්වත්නි දිව්‍ය ලෝකේ දැකලා නැද්ද කියනවා. නෑ ස්වාමීනි කියනවා. මේ බලන්න කියලා වටාපත පෙන්නනවා. වටාපත ඇතුලෙන් දිව්‍ය ලෝකේ පේනවා. ඊට පස්සේ නිරේ ගැන දහම් දේශනා කරනවා. මිනිසුන්ට දාඩිය දානවා. ඇයි පින්වත්නි නිරේ විශ්වාස කරන්නේ නැද්ද අහනවා. වටාපත අනිත් පැත්තට හරවනවා. ඒ වටාපත ඇතුලෙන් නිරේ පේනවා. ප්‍රාතිහාර්ය දක්වමින් සිංහල භාෂාව කතා කරපු අපි වාගේ හෙළවැසි මිනිස්සු සසරෙන් නිදහස් කරවපු ඒ ධම්මදින්න මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ මේ උතුම් සෑරජානන් වහන්සේ තුල වැඩ සිටිනවා.